ගෙවිල අවුරුද්දක් උදා වෙන මේ ලස්සන කාල වකවානුව ඇතුලේ ඔබට පුළුවන් මේ ලැබපු අලුත් අවුරුද්ද කිරීම පැනින ඉතරන අලුත්ම අලුත් අවුරුද්දක් බවට පරිවර්තනය කරගන්න. ඒ අලුත්ම අවුරුද්දක් බවට පත් කරගන්න නම් ඔබට මේ පරිවර්තනය කිරීමේ ශක්තිය ඔබ සතුව තිබිය යුතුයි. මේ ශක්තිය ලබා ගැනීම සඳහා පියවර හයේ ක්‍රමයක් අද අපි ඔබට අඳුන්වා දෙනවා. මේ පියවර හයේ ක්‍රමය අඳුන්වා දෙන්න කලින් මම ඔබට මතක් කරන්නම් හොඳ ලස්සන අතීත උපමා කතාවක්. මේ උපමා කතාව එන්නේ ඊසොප්ගේ උපමා කතාව වලින්. ඊසොප් කියලා කියන්නේ විශාල බුද්ධියක් තිබුණු දෙවන්ත ප්‍රසිද්ධ කීර්තිමත් පුජ්‍යලෙක්. මේ ඊසොප් එක දවසක් ගමනක් යන්න යනවා. උට විඩා මහන්සි දැන නිසා ඔහු අශ්වයා නවත්තලා අශ්වයා ගහක ගැට ගහලා ළඟ තියෙන පොකුණකට බැහැලා වතුර ටිකක් සප්පයන් වෙලා ආපහු ගොඩ වෙනවා. මේ ගොඩ වෙන වෙලාවේ ඔහු ආපු නගරේ පැත්තට යන්න ඔහු ආව වෙළඳ නගරේ ඉඳලා ඒ පැත්තට යන්න තවත් වෙළඳෙක් එනවා. මේ වෙළඳා එන වෙලාවේ ඊසොප්ගෙන් මේ වෙළඳා අහනවා ඔබ එන්නේ කොයි නගරේ ඉඳලාද? මේ ඊසොප් කියනවා මම එන්නේ වෙළඳ නගරේ ඉඳලා. මේ අලුතෙන් ආපු වෙළෙන්දා ඊසොප්ගෙන් අහනවා ඒ නගරේ පැත්ත හරි දුෂ්කරයිලු නේද? ඒ නගරේ මුතුමැණික් නෑලු නේද? ඒ නගරේ මිනිස්සු යන යන කෙනා අසාර්ථක වෙනවා කියලා කියන්නේ ඇත්තද? එහෙම අහනවා. මේ නගරයට ගියපු අය දිනුනේ නෑලු. හැම කෙනාම අසාර්ථකුණල හොරුන්ගෙන් පිරිලලු. මේ නගරය හරිම දූෂණ වංචාවලින් පිරුණු නගරයක් කියලා කියන්නේ ඇත්තද කියලා අහනවා. ඒ වෙලාවේ ඊසොප් කියන්නේ බුද්ධිමතෙක්. ඊසොප් කල්පනා කරනවා මුගේ ආකල්ප ඍණාකල්ප ගොඩක් දරාගෙන ඉන්නේ. මේ නගරය දිහා මුහු බලන්නේ ඍණාකල්ප විදිහට. මුහු කල්පනා කරනවා මේ නගරයට මුහු ගියත් වැඩක් නෑ. සාර්ථක පුජ්‍යලෙක් වෙන්නේ නෑ. ඊසොප් උත්තර දෙනවා ඔව් මිත්‍රයා ඒ නගරය වැඩක් නැහැ. ඔබ කියන කතාව හරි. ඒ නගරේ දිනු වෙන්න පුළුවන් කෙනෙක් නැහැ. හොඳම වැඩේ තමයි ඔබ ආපසු යන එක. ඒ කතාව අහලා මේ පුජ්‍යලයා ආපහු හැරිලා යනවා. සුළු මොහොතකින් ඔහු අශ්වයා පිට නැගලා යන්න සූදානම් වෙනවා. යන්න සූදානම් වෙනකොට අයත් වෙළෙන්දෙක් දෙවනි වෙළෙන්දෙක් ඒ පැත්තේ නම් වෙනවා. ඊසොප්ගෙන් අහනවා ඔබ එන්නේ කොයි පැත්තේ ඉඳලාද? ඊසොප් උත්තර දෙනවා මම එන්නේ වෙළඳ නගරේ ඉඳලා. වෙළඳ නගරේ මමත් එන්නේ වෙළඳ නගරේට. වෙළඳ නගරේ මුතුමැණික් තියනවා කියන්නේ නැත්තද? සම්පත් ගොඩක් තියනවලු. ධන දාන්නේ තියනවා කියන්නේ නැත්තද? යන කෙනා දිනු වෙනවා කියලා කියන්නේ ඇත්තක්ද කියලා අහනවා. හරි උනන්දුවෙන් අහන්නේ. හරි උද්‍යෝගෙන් කතා කරන්නේ. ඒ වෙලාවේ ඊසොප් කියලා කියන්නේ බුද්ධිමතෙක්. මේ බුද්ධිමතා කල්පනා කරනවා මොහු මේ නගරේ පිළිවඳව උදරන්නේ ධන ආකල්පයක්. මේ ධන ආකල්පය දරන නිසා ඊසොප් කල්පනා කරනවා මොහු යවුවොත් මේ නගරෙට අනිවාර්යෙන් මොහු දියුණු වෙනවාමයි. ඔහු කල්පනා කරනවා ඔබ යන්න නගරයට ඒ නගරේ මුතුමැණික් තියෙනවා, සම්පත් තියෙනවා, දියුණු වෙන්න පුළුවන් හොඳ සුන්දර නගරයක්, ලස්සන නගරයක්, යන කෙනා දියුණු වෙන නගරයක්. බය නැතුව යන්න ඔබ ගිහිල්ලා දියුණු වෙන්න. පළවෙනි වෙළඳාට ඇයි ඊසොප් ඒ වගේ දෙයක් කිව්වේ නැත්තේ? පළවෙනි වෙළඳාර තිබුණේ ඍණ ආකල්පයක්. මොනවද ඔහුගේ තිබුණු ඍණ ආකල්ප? ඔහු නගරයේ තියෙන මුතුමැණික් දැක්කේ නැහැ, නගරයේ තියෙන සම්පත් දැක්කේ නැහැ, නගරේ දියුණු වෙන්න පුළුවන් කියන හැකියාව ඔහු දැක්කේ නැහැ. ඔහු දැක්කේ නගරය කියන දියුණු වෙන්න බැරි තැනක් විදිහට. දෙවනි වෙළඳා ඇයි නගරය දිහා දැක්කේ? ඔහුගේ ආකල්පය. එකම නගරයේ දිහා වෙළඳෝ දෙන්නෙක් දක්වන ආකල්පය. ඔබත් මේ ලැබපු අලුත් අවුරුද්ද, මේ අලුත් අවුරුද්ද කෙරෙහි ඔබ දක්වන ආකල්පය හරිම වැදගත්. ඔබ දක්වන්නේ මොන විදිහ ආකල්පයක්ද? මේ අවුරුද්ද දිහා ඔබට බලන්න පුළුවන් සම්පත් තියෙනවා, මට උදව් කරන්න අය ඉන්නවා, මට දියුණු වෙන්න පුළුවන්, මේ අවුරුද්ද මගේ වාසනාවන්ත අවුරුද්ද විදිහට ඔබට දකින්න පුළුවන්. එහෙම නැතිනම් ගිය අවුරුද්දේ කොරෝනා ආවා, ප්‍රශ්න තිබුණා, ගැටලු තිබුණා. ඒ නිසා ගිය අවුරුද්ද වගේ මේ අවුරුද්දත් වෙයි. මේ අවුරුද්දත් අසාර්ථක අවුරුද්දක්. මට වැඩක් ගන්න ලැබෙන්නේ නැති වෙයි. මට උදව් කරන්න අය නැති වෙයි. මේ අවුරුද්දත් වැඩක් නැති අසාර්ථක අවුරුද්දක් කියලා ඔබ දැක්කොත් ඔබට මේ අවුරුද්දත් ජය ගන්න ලැබෙන්නේ නැහැ. මේ අවුරුද්ද සාර්ථක අවුරුද්දක් විදිහට ඔබට දකින්න පුළුවන් නම් ඔබට ජයග්‍රහණය කළ හැකියි. අද අපි පියවර හයේ ක්‍රමයේදී ඔබගේ දැක්ම ආකල්පය වෙනස් කරගන්න හැටි කියලා දෙන්න උත්සාහ කරනවා රැඳී ඉන්න වීඩියෝවේ. ඔන්න ඔබට ලස්සන අලුත් අවුරුද්දක් ලැබලා තියෙනවා. මේ අලුත් අවුරුද්ද ලස්සන වෙන්නේ ඔබ මේ අවුරුද්ද දිහා දකින කෝණේ, දකින ආකල්පය අනුව. මම ඉස්සෙල්ලා පැහැදිලි කරේ ඊසොප් ගාවට ආපු වෙළෙන්දෝ දෙන්නා. මේ වෙළෙන්දෝ දෙන්නා එක්කෙනෙක් දකින්නේ එක විදිහකට, අනිත් කෙනා දකින්නේ වෙනත් විදිහකට. එකම නගරයේ දිහා වෙළෙන්දෝ දෙන්නේ දැක්කේ ආකාර දෙකකට. ඔබටත් පුළුවන් මේ වර්ෂය දිහා දකින්න ධනාත්මක ප්‍රවේශයකින්, ධනාත්මක විදිහට. මේ අවුරුද්ද ඔබට සම්පත් ලැබෙන අවුරුද්ද. මේ අවුරුද්දේ ඔබට මිනිස්සු උදව් කරනවා. මේ අවුරුද්දේ අවස්ථාවන්, ජයග්‍රහණය කරන අවස්ථාවන් ඕන තරම් තියෙනවා. ඔබ කරන රැකියාවෙන් ඉදිරියට යන්න, ව්‍යාපාරයෙන් ඉදිරියට යන්න, රැකියාවෙන් වෙනස් වෙලා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඔබට ඔබේ ආදායම් තත්ත්වය දෙගුණ තෙගුණ කරගන්න, ඉන්න මට්ටමින් පසුගුණයක් දක්වා වර්ධනය වෙන්න මේ අවුරුද්ද ඔබට ශක්තියක් කරගන්න පුළුවන්, වර්ධනයක් කරගන්න පුළුවන්.
ඔබ දක්වන ආකල්පය අනුව ඔබ මේ මොහොතේ ඉඳලා ඔබේ සිතුවිලි අදහස් වෙනස් කර ගන්නවා නම් මම ඉස්සරහට යනවා මම ජයග්‍රහණය කරනවා මේ වසර මගේ වසර මේ වසර මගේ ජයග්‍රහී වසර මම ජයග්‍රහණයට පා තබන පළමු පියවර මේ වසරදී තබනවා තබනවාමයි කියන ආකල්පය ඔබේ ඔළුව ඇතුලේ වෙනස් කරගෙන සිතුවිලි අදහස් වෙනස් කරගෙන ඒ අනුව ඔබට පුළුවන් නම් මේ පියවර හයේ ක්‍රමයට අනුගත වෙන්න මේ වසර ජයග්‍රහණය කිරීම කිසිම ජගතෙකුට වැළැක්විය නොහැකි මේ වසරේ ඔබ ජයග්‍රහණය කරනවා කරනවා කරනවාමයි හොඳයි ලැබපු අලුත් අවුරුද්ද ජයග්‍රහණී ජයග්‍රහී මාවතට අරගෙන යන පියවර හයේ ක්‍රමයක් ඉදිරිපත් කරන්න මම ලෑස්ති වෙන්නේ අර දවසේදී පියවර හයේ ක්‍රමේ පළමු පියවර තමයි අංක 1 සැලසුම සැලසුම මන සැලසුමක් ඔබ හදාගත යුතුයි බුලත්වැට වෙළෙන්දාගේ ඉඳලා වඩේ විකුණන පුංචිම පුංචි වෙළෙන්දාගේ ඉඳලා මහා කෝටිපති ඊලොන් මාස්ක් වැනි දෙවන්ත ව්‍යාපාරිකයන් දක්වා සැලසුමක් තිබුණා හැම කෙනෙකුටම ලෝකේ සැලසුමක් තිබෙනවා ඔබට සැලසුමක් තිබිය යුතුයි ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස 12ටම ඔබට සැලසුමක් තිබිය යුතුයි ඔබ ගන් හාෆ් ෂීට් කොලයක් නැත්නම් පොතක් අරගෙන ලියන්න මාස ටික පිළිවෙලට පහලට ලියන්න මාස ටික ලියලා ඉවර වෙලා පුංචි දල සැලසුමක් ඉස්සරලා හදාගන්න එක දල සැලසුමක් හදාගන්න එක ඒ දල සැලසුමේ මාසෙ මාසෙට ඔබ මොනවද කරන්න යන්නේ ඔබට තියෙන අවස්ථාව මොනවද මේ මාසේ ජනවාරි සිට ඊළඟ දෙසැම්බර් දක්වා ඊළඟ අවුරුද්දේ ජනවාරි දක්වා මේ අවුරුද්දක් ඇතුළත ඔබ කරන්න හදන්නේ මොනවද දල සැරසුමක් සාදාගත යුතුමයි ඊළඟ එක ඔබට දල සැරසුමක් තිබුණොත් එහෙම අත්තෙන් අත්තට පයින් රිලව වගේ සික්සැක් ක්‍රමයකට තමයි මේ අවුරුද්දත් ගෙවන්න වෙන්නේ හැබැයි ඔබට දුන්නෙන් පිට වුණු ඊතලයක් වගේ කෙලින් ඉලක්කයකට යන්න පුළුවන් එහෙම යන්න නම් ඔබට ස්මාර්ට් සැලසුමක් තිබිය යුතුයි නැත්නම් අපි කියනවා නිශ්චිත සැලසුමක් ඔබට තිබිය යුතුයි මේ නිශ්චිත සැලසුම ඇතුලේ ජනවාරි මාසයේ අහවල් දිනේදී මෙන්න මේ කාර්ය නිශ්චිතවම ඉෂ්ට වෙනවා පෙබරවාරි මාසයේදී මේ දිනේදී නිශ්චිතවම මේ කාර්ය මේ ප්‍රතිඵල සහිතව අනිවාර්යෙන් ඉෂ්ට වෙනවාමයි ගුවන් නියමයක ගුවන් යානයක ගුවන් නියමුවෙක් දන්නවා ගුවන් යානය ඉහළට ගුවන්ගත කරන වෙලාව හරියටම දන්නවා ඒ වගේම ඔව් ගුවන් යානය ඊළඟ රටට ගිහිල්ලා ගොඩබාන වෙලාවත් හරියටම දන්නවා උදැසමෙට ගුවන් යානය මෙහෙවනවා ඒ මෙහෙයුම් මැදිරියේ ඉන්න පාලක මණ්ඩලය දන්නවා ගුවන් යානය හරියටම මෙන්න මේ ගුවන් සැතපුම් ගානක් මෙච්චර ඉන්ධන ප්‍රමාණයකින් යුක්තව මෙච්චර මගින් සංඛ්‍යාවකින් යුක්තව මෙච්චර බරක් දරාගෙන මේ ගුවන් යානය මෙන්න මේ වෙලාවට ගුවන් ගත වෙනවා මෙන්න මේ නියමිත වෙලාවට ගොඩ බානවා කියන සංකල්පය හරියටම සැලසුම් කරනවා ඒ වගේ ඔබට ස්මාර්ට් සැලසුමක් හදා ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔබට ඊතලයක් දුන්නෙන් පිට වුණු ඊතලයක් වගේ ඉලක්කයට ගමන් කළ හැකි එක දල සැලසුම අපිට දල සැලසුමක් ප්‍රමාණවත් කියලා හිතනවා නම් ඒකත් ප්‍රමාණවත් ඉලක්කයක් කරා යනකොට සැලසුමක් නැතුව යනවට වඩා මොනවා හරි ඉලක්කයක් මොනවා හරි සැලසුමක් තියෙන එක හරි වටිනවා මොනවා හරි සැලසුමක් හදාගෙන ඔබට ප්‍රමාණවත් මාදි කියලා හිතනවා නම් යන්න නිශ්චිත සැලසුමකට දින දාන්න මාසෙ දින ටික 1 2 3 4 5 දින 30 31 දක්වාම දාන්න දිගටම දින ටික දාලා දිනෙන් දිනේට වෙලාවත් එක සැලසුම් කරන්න එහෙම කරොත් ඔබේ සැලසුම අනගි සුපිරි සැලසුමක් බවට පරිවර්තනය කරගන්න ඔබට හැකියාව තියෙනවා අංක 2 මොකක්ද අංක 2 විශ්වාසය ඔබට තිබිය යුතුයි විශ්වාසය ජයග්‍රහී මාවත යන කෙනෙකුට අංකයක් අවශ්‍ය වෙන්නේ විශ්වාසය ලස්සන සුන්දර කතාවක් තියෙනවා එක්තරා දවසක මහාචාර්ය කාල් කැලිෆෝනියා රෝහලට ඇවිල්ලා කියනවා කැලිෆෝනියා වාට්ටුවේ ඉන්න රෝගීන්ට මමද ඕගොල්ලන්ට කල්තියම නිදා ගන්න නිදි ප්‍රති දෙන්න යන්නේ මේ පණිවිඩය පහ වෙනකොට දෙනවා මේ පහ වෙනකොට දෙන්නේ මොකද්ද නිදි ප්‍රති දෙනවා කියන පණිවිඩය ලෙඩ් සියලු දිනාටම රෝගීන් සියලු දිනාටම ඇහෙන්න තමයි මේ පණිවිඩය දුන්නේ මේ පණිවිඩය දුන්නාට පස්සේ හරි සන්තෝෂ වෙනවා වාට්ටු ඉන්න තරමක් රෝගීන් පහ වෙනකොට ඒකේ වාට්ටු ඉන්න හෙදියක් නිදි ප්‍රති ටික දීගෙන දීගෙන යනවා හය වෙනකොට මේ වාට්ටු ඉන්න තරමක් ගොරව ගොරව නිදි පහත උදෑසනම මහාචාර්ය කාල් මහා හයියෙන් හිනාවක් නංගල අහන කොහමද ඔයගොල්ලන්ට ඊයරෑ නිින්දක් ගියාද කියලා අහනවා එහනවත් එක්කම රෝගීන් නැගිටලා කියලා සර් ඉතින් අපිට ඊයරෑ නිදිපති දුන්නනේ ඒ වෙලාවේ මහාචාර්ය කාල් හයියෙන් හිනා වෙලා කියනවා මම ඔයගොල්ලන්ට නිදිපති කියලා දුන්නේ මෙන්න මේකේ තියෙන සී විටමින් කියලා පුංචි කුප්පියක් පෙන්නනවා ඒක තිබුණා තියෙන ඇත්තටම සී විටමින් ප්‍රති රෝගින්ට මහා ප්‍රශ්නයක් එහෙනම් සර් කොහමද නිින්ද ගියේ ඔබට පහ වෙනකොට මම කිව්වා ඇවිල්ලා නිදිපති දෙනවා කියලා. ඒ වෙනකොට ඔබේ මනසින් නිදිපැත්ත බීලා ඉවරයි. නිදිපැත්ත නෙමෙයි මොන පැත්තක් බීවත් ඔබට නිින්ද යනවා. අවශ්‍යයි ඔබට එහෙනම් මේ සැලසුම ඉෂ්ට වෙනවා කියන බවට ඔබට විශ්වාසයක් තිබිය යුතුයි. එක සැලසුම දෙක ඔබේ සැලසුම ඉටු වෙනවාමයි කියන ප්‍රබල දැඩි විශ්වාසය ඔබේ සිත තුළ ගැඹුරින් තැම්පත් විය යුතුයි. අන්න එතකොට ඔබේ මේ වසර ජයග්‍රහණය කර යාමට ශක්තිය සපයනවා මේ විශ්වාසය තුලින්. ඊළඟ අංකය තමයි ඔබට තිබිය යුතුයි දැවෙන ආශාවක්.
සාමාන්‍ය ආශාවක් නෙමෙයි, නිකම්ම නිකං ආශාවක් නෙමෙයි, දෙවෙන ආශාවක්, හදවතින් එන ආශාවක්. මොකක් වෙනුවෙන්ද ඔබ හදාගත්ත ඉලක්කයක්, ඔබ හදාගත්ත සැලසුමක්, මේ වසරේදී ජනවාරි, පෙබරවාරි, මාර්තු, දෙසැම්බර් දක්වා හදුව සැලසුමක්. මේ සැලසුම ඇතුලේ ඉලක්ක තියෙනවා. ඔබ ගන්න වාහන, ගෙවල් දොරවල් පිළිබඳව මේ ඉලක්කය ඇතුලේ තියෙනවා. ඔබේ මේ ඉලක්කය ඇතුලේ තියෙන දේවල් ඉටු වෙන බවට දැඩි දෙවෙන ආශාවක් තිබිය යුතුයි. මේවා ඉටු කර ගැනීම, ලබා ගැනීම සඳහා ආශාවක් ඔබ තුළ තිබිය යුතුයි, දෙවෙන ආශාවක්. ස්ටීව් ජොබ්ස් Apple සමාගමේ CEO, Apple සමාගමේ විදායක නිලධාරියා, Apple සමාගමේ නිර්මාතෘවරයා. ඔහු කියනවා, do what you love, love what you do. ආශාවෙන් කරන දේ කරන්න, කරන දේට ආශා කරන්න. do what you love, love what you do. ඔබට ආශාව තිබෙනවා නම් ඔබට ඉලක්කයක් ජය ගැනීමට අනිවාර්යෙන් හැකියාව තිබෙනවාමයි දෙවන ආශාව. දෙවන ආශාව ගාවට නොසැලෙන අදිෂ්ඨානය. ඔබට තිබිය යුතුයි දැඩි අදිෂ්ඨානයක්. කතාවක් තියෙනවා හැලති, යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද? අදිෂ්ඨානය අවශ්‍ය වෙන්නේ ප්‍රශ්න, ගැටලු, බාධක අභියෝගනකොට. මේ අවුරුද්දෙදිත් සූදානම් ඉන්න ඔබට ප්‍රශ්න එනවා, ගැටලු එනවා, අභියෝග එනවා. වැඩක් කරන්න ගන්නකොට තමයි, ගතර පස්සේ තමයි විවිධ ප්‍රශ්න එන්නේ. ඒ ප්‍රශ්න ගැටලු එන වෙලාවට තමයි ඔබට තිබිය යුත්තේ නොසෙල් වෙන ප්‍රබල දැඩි අදිෂ්ඨානයක්. යුද්ධයට යන යුද සෙබලෙක් වගේ, යුද සෙබලෙක් ඉදිරියට යන්නේ ඔහුගේ අතේ තියෙන අවි ආයුධ අමෝරාගෙන ඔහු ඉදිරියට යනවා. ඔහු ඉදිරියට යන්නේ අල්ල ගෙඩියක් ලෙලියනා වගේ, කෑලි කෑලි කුඩු කුඩු වෙලා සුණු විසුණු වුණත් ඔහු වෙඩි තබමින් ඉදිරියටම යනවා. ඔබත් අදිෂ්ඨාන ඇති කරගන්න බාධක අභියෝග එන අභියෝග බාධක සියල්ල බිනගෙන මේ වසරේදී මම මගේ ඉලක්කය වෙත, මගේ සැලසුම අනුව මං ඉදිරියට යනවාමයි කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. අපිට යම්කිසි දෙයක් කරනකොට තිබිය යුතුයි අපරිමිත කැපවීමක්. මේ අංක පහ සැලසුමේ අංක පහ තමයි අපරිමිත කැපකිරීම. ඔබේ කැපකිරීම කොයි තරම්ද, ඒ තරම් දුරට ඔබට ජයග්‍රහණය කළ හැකි. ඔබේ කැපකිරීම උපරිමෙන් තියෙනවා නම් උපරිම ජයග්‍රහණයක් කළ හැකි. ඔබේ කැපකිරීම සාමාන්‍යයි නම් ඔබට ලැබෙන්නේ සාමාන්‍ය ජයග්‍රහණයක්. මේ වසර තුලදී ඔබට දුර්වල ජයග්‍රහණයක් හිමි වෙනවා ඔබේ කැපකිරීම දුර්වලයි නම්. දවසේ පැය 24ක් තියෙනවා. ඔබටත් තියෙන්නේ පැය 24යි. ඇමරිකාවේ ජනාධිපතිරත් තියෙන්නේ පැය 24යි. ඊලොන් මාස්ක් ලෝකේ අංකකේ ධනවතයා. ඔහුටත් තියෙන්නේ පැය 24යි. ඔබටත් තියෙන්නේ පැය 24යි. මටත් තියෙන්නේ පැය 24යි. ලෝකේ හැම කෙනෙකුටම තියෙන්නේ පැය 24යි. ඔබට පුළුවන් නම් මේ පැය 24 ඇතුලේ උපරිම පැය ගණනක් වැඩ කරමින්, මාසයේ උපරිම දින ගණනක් වැඩ කරමින්, අවුරුද්දේ උපරිම මාස ගණනක් වැඩ කරමින් මේ සැලසුම උපරිමෙන් සාක්ෂාත් කරගන්න, උපරිමෙන් ජයග්‍රහණය කර යන්න ඔබ කැපකිරීම කරන්නේ නිදිමත දරාගෙන, මහන්සිය දරාගෙන, වෙහෙස දරාගෙන, අරමුණ ඉලක්කය වෙනුවෙන් විවේචන ඉවසගෙන, බාධක අභියෝගවලට නොසැලී, චණ්ඩ මාරුතයට නොසැලෙන ඉන්ද්‍රකීලයක් වගේ නොසැලී ඔබට ඉන්න පුළුවන් නම් ඔබට ජයග්‍රහණය කළ හැකි. අපි ඊළඟට කතා කරන්නේ අවසාන අංකය නොනිමෙන උද්‍යෝගය ඔබ තුළ තිබිය යුතුයි. දොළොස් මහේ පහන වාගේ නොනිවෙන උද්‍යෝගයක් ඔබ තුළ තිබිය යුතුයි. දොළොස් මහේ පහන නිවෙන්නේ නැහැ, හැමදාම දැල් වෙනවා. ඔබ උදේ නැගිටිනවා නම් හවසත් නිදා ගන්නකොට ඒ උද්‍යෝගය තිබිය යුතුයි. මේක ඔබේ සැලසුම. අම්මා කෙනෙක් දරුවන් හදනවා වගේ, අම්මා කෙනෙක් දරුවෙක් හදනකොට එතන පැය 24 සේවාවක් සිද්ධ කරනවා. මේ මව විසින් දරුවාට, දරුවා හදාගන්නේ හදවතින්ම උපරිම අවංක ආදරයකින්, අපරිමිත සෙනෙහසකින්. ඔබත් අපරිමිත සෙනෙහසක්, අවංක ආදරයක් ඇති කරගන්න ඔබේ මේ හදපු වාර්ෂික සැලසුමට. ඒ සැලසුමට ගරු කරන්න, ඒ සැලසුමට ආදරය කරන්න. පැය 24 කැප වෙන්න මේ සැලසුම ඉටු කර ගැනීම වෙනුවෙන් උදේ පටන් හවස් වෙනතුරු උද්‍යෝගය නොනැවති තබා ගන්න. අවුව, වැස්ස, රෑ, දහවල, වේලාව, මහන්සිය, විඩාව, නිදිමත, මේ දේවල් පසෙක තබන්න. ඒ දේවල් පස්සේ ඔබ යන්න ගියොත් ඔබ ඉලක්කය ඈතට විසිලා යයි. ඒ දේවල් අයින් කරලා දැම්මොත් ඔබ ජයග්‍රහය මාවතේ ඉදිරියට යයි. පියවර 6 ක්‍රමය තුලින් ජයග්‍රහය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අපි හමු වෙමු ඊළඟ වීඩියෝ තුලින්.